අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු සවස 6:55 සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමල්. මම ශශිකලා කඳුබඩාරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අයහපත් කාලගුණය සිව් දිනක් බිලිගනී. නිරිත දිගට තවදුරටත් මිලිමීටර 100 එක්ව වූ තද වැසි. දැඩි වර්ෂාවත් සමග කළු ගින් සහ අත්තනගලු ඔය පිටාර මට්ටමේ දිස්ත්‍රික්ක 8කට ණය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කෙරේ. සංහිඳියාවේ නාමයෙන් රට තුළ දරුණු තත්ත්වයක් ඇති විය හැකි බව හිටපු ජනපති කියයි. ඇමති රාජිතට එරෙහිව අදත් ප්‍රදේශ රැසකදී විරෝධතා. උණ සහසෙන් ප්‍රතිශ්‍යාව ඇත්නම් දරුවන් පාසල් නොයවන්නැයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ මව්පියන්ගෙන් ඉල්ලයි. අද මුල්ම අවධානය අපේ දවසේ පුවතට. ඉදිරි පැය 11ක කාලය තුලදී බස්නාහිර සබරගමුව ඌව මධ්‍යම පළාත්වලට හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවී හැකි බව කාල්කුන් විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ තද වැසි ඇතිවී හැකි බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් මෙවන විට පුද්ගලයන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔබ මේ දකින්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට පෙරවරු 6 දක්වා වැසි ඇතිවීම සම්බන්ධයෙන් නිකුත් කළ අනාවැකියයි. තද රතු වර්ණයේ දිස්වන දිවයිනේ නිරිත දිග කලාපයට මිලිමීටර 100ක් වූ තද වැසි ඇතිව හැකි බව එම අනාවැකිය සඳහන් වනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සබරගමු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක් වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවලටද සවස දෙකෙන් පසුව විශේෂයෙන්ම වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. කංකසන්තුරේ සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළවිය හැකි බව කලවණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම කලාපයේ පිහිටියේ පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්බන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 80ක් දක්වා ඉහළ යා හැකියි. දිවයිනේ නිරිත දිග වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සුළං අභිසරණ කලාපයක් තියෙනවා. මේ තත්ත්වය නිසා පුත්තලම් දිස්ත්‍රික්කයේ ඒ වගේම ඌව පළාත, මධ්‍යම, වයඹ පළාත, බස්නාහිර පළාත, දකුණු පළාත මේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර 100ක් වගේ දවසේ ඕන වෙලාවක වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. සබරගමු පළාතේ අධික වැසි තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මිලිමීටර 150ට වඩා වැසි තත්ත්වයක් ඒ පළාතේ බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වයත් එක්ක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 70යි 80යි වගේ සුළං අපිට මුහුදු ප්‍රදේශයේත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සුළඟත් එක්ක ඒ ප්‍රදේශවල ගොඩක් කාලවලට මොහොත රළුවීම හැකියාවක් පවතිනවා. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායාමයේ අවධානම් නිකුත් කර තිබෙනවා. ඒ කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඇලිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහායි. අද උදෑසන සිට පස්වරු දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ ස්ථාන කිහිපයකටම මිලිමීටර 100කට අධික වර්ෂාපතනයක් ලැබී තිබුණ අතර ඒ අතර ගින්ගගේ සහ නිල්වලාගගේ ජල පෝෂක ප්‍රදේශද වනවා. ගින්ගගේ තවලම් ප්‍රදේශයේ ජල මාපාංකය සටහන් වී තිබුණේ සුළු ගං වතුරු තත්ත්වයක් ලෙසයි. මාතර අකුරැස්ස ප්‍රදේශයටද අද පස්වරුවේ තද වර්ෂාපතනයක් පැවතියා. මේ නිල්වලාගගේ ජල මට්ටම කඹුරුපිටිය ප්‍රදේශයෙන් ඉහළ ගොස් තිබූ ආකාරයයි. එම ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක්ද ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර ගින්ගග, කළුබග සහ අත්තනගල ඔයේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වැසි හේතුවෙන් එම ගංගා දෙපස ජීවත්වන ජනතාව ගං වතුර පිළිබඳ අවධානයෙන් සිටින ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ගින්ගගේ තවලම ජල මිනුම් ස්ථානයේ සුළු ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අත්තනගලුවේ දුණමලී ජල මිනුම් ස්ථානයේ විමසිලිමත් විය යුතු ජල මට්ටම දක්වාම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කළුගංගේ මිල්ලකන්ද කියන අපේ ජල මිනුම් ස්ථානයත් මේ වෙනකොට සුළු ගං වතුර තත්ත්වයක් දක්වා ඇවිත් තියෙනවා. මේ වෙනකොට මේ ගංගා තුන ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින නිසා අපි ජනතාවට අවවාද කරලා සිටිනවා මේ ගංවතුරක් පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා. හැම අවස්ථාවකම අපි ජල මට්ටම් පිළිබඳ අනතුරු ඇඟවීම් කරනවා. ගාල්ල නගරය සහ ඒ අබර ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපත සමග ගාල්ල නගරයට ප්‍රවේශ වන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබුණා. ඊට කලේගාන කරාපිටිය මාර්ගය, ගාල්ල බද්දේගම් මාර්ගය සහ අඹලංගොඩ බලපිටිය සහ හික්කඩුව ප්‍රදේශයන්හි අතුරු මාර්ග කිහිපයක්ද ඇතුළත්. අධික වර්ෂාපතනයත් සමග අඹලංගොඩ මාදම්පේ
කුලීගඩ ප්‍රදේශයේ නිවාස කිහිපයක්ද ජලයෙන් නැටුණා. මේ අතර ඊයේ පස්සරුවේ පොළොන්නරුව වැලිකන්ද මගුල් පොකුණ ප්‍රදේශයේ වෙල්යායක වැඩ කරමින් සිටි පුද්දලින් දෙදෙනෙකු අකුණුසර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ එම ප්‍රදේශයෙන් පදිංචි 17 හැවිරිදි තරුණෙක් සහ 37 හැවිරිදි තිදුරුපියෙක්. අධික වර්ෂාවත් සමග ඇති වූ සුළඟින් මොන්රාගල බඩල් කුඹුර පුස්පැද්ද ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් වයස අවුරුදු 30ක එක්දරුමක් ජීවිතක්ෂයට පත් වුණා. පෙර පාසල් ගුරුවරියක් මෙලෙස ජීවිතක්ෂයට පත් වූ අතර ඇය මෙම අනතුරට මුහුණ දුන්නේ නිවස බලා යමින් සිටියේදී. හොරණ මාහේන හැගල් ප්‍රදේශයේ අද සිරු නායම් තත්ත්වයක් වාර්තා වුණා. ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ ඉදිකරමින් පවතින හෝටලයක් හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බවයි. නායගේ භූමිය නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාද එහි පැමිණියා. ඊයේ රාත්‍රියේ සිට පැවති අධික වර්ෂාවෙන් කළුතර බේරුවල සහ පානදුර ප්‍රදේශවල පහත් බිම් හා අතුරු මාර්ග රසක් ජලයෙන් යටගුණා. ඊට අමතරව හොරණ නගරයට පිවිසෙන අතුරු මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වී තිබුණා. රත්නපුර නගරයටද අද පස්සරුවේ තද වැසි ඇදහැරුණා. අම්බලගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් නිවසට හානි සිදු වූ අතර එහි සිටි තිදෙනෙකු දිවි බේරා ගැනීමට සමත් වී තිබෙනවා. මේ අතර අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමාව 60 කිලෝමීටර 60ක් දක්වා සීමා කරන ලෙසට ඒ ගමන් කරන රියදුරන්ට දැනුම් දී තිබුණා. අද දිනේ පුරා ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ගාල්ල නෙළුව ප්‍රදේශයෙන් ගින්ගඟ පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. මේ හේතුවෙන් ඇතිවිය හැකි ගං අතුර අවදානමෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රදේශවාසීන් අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් වීමට සූදානම් වන ආකාරය දැක ගන්නට ලැබුණා. රට වෙනුවෙන් දිවිපුදු රණවිරුවන් සිහිපත් කරමින් විශේෂ පහන් පූජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. වසර 30ක යුදමය වාතාවරණය තුළ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් පහන් 29142ක් දැල්වීම මෙහිදී සිදු කෙරුණා. මේ අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරුන් විජේවර්ධන, ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ රටට ඕදුරු කිරීමට පැමිණි පර සතුරන්ම පරාජය කරමින් මේ උරුමය අපිට ලබා දුන්නේ රණවිරුවන්. ඒ නිසා මේ රටේ ජීවත් වෙන සෑම පුරවැසියෙක් ඔබ කරපු මේ සේවාව අගය කරන යම් යම් අය අගය නොකිරීම කරන්නට පුළුවන්. ඒකේ ලෝක ස්වභාවය. නමුත් බහුතරය වන මේ ජනතාව ඔබ සමගම ජීවත් වෙන බව අපි ප්‍රත්‍යක්ෂයෙන් සඳහන් කරන්නට අවශ්‍ය වෙනවා. මේ අතර රටදේ වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමේ සංඝගත දක්ෂිණාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් පැවැත්වුණේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී. සියලු මහවැලි කලාප ආවරණය වන පරිදි වැඩම කෙරුණු සංඝයා වහන්සේ 209ක් විෂයෙහි දානේ පූජා කෙරුණා. සංගිඳියාවේ නාමයෙන් රට තුළ දරුණු තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රණවිරු සැමරුම් උත්සවයකට එක් වෙමින්. ලංකා ජාතික සංඝ සභාවේ සහ ජාතික සංවිධාන සම්මේලනයේ සතියක් පුරා හෝකන්දර දක්ෂිණාරාමයේදී සංවිධානය කර තිබූ රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව ඊයේ අවසන් දිනට පැවැත්ුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. කනගාටුයි ඊයේ සහ අද උතුරේ තිබුණු තත්ත්වය පිළිබඳ ත්‍රස්තවාදීන්ව සමරන්නට ඉඩ දීම සංගිඳියාව නෙවෙයි. මේ ඇති වෙලා තියෙන තත්ත්වය 77 අගභාගේ 80 මුල් භාගේ මෙවැනි ආකාරයට තියෙන විට හමුදාවේ දියන්සෙන් එවකට රජයට මෙහි භයානක තත්ත්වය දැනුම් දුන්නා. නමුත් ඒ පිළිබඳ ක්‍රියාකාරී නැති නිසා අවුරුදු 30 ඒ වෙනුවෙන් අපි දුක් විඳින්න ජීවිත පරිත්‍යාගයෙන් ඒ ලබාගත් විදහස විවිධ බලවේගවල අවශ්‍යතාවය නිසා හෝ වෙනත් දේශපාලනික අවශ්‍යතාවයන් නිසා පාවා දුන්නොත් නැවතත් ඒ වගේ යුගයක්
අපිට ලැබෙන ඉඩ තියෙනවා. විජයග්‍රහණය තහනම් කරන්න මේ රජය කටයුතු කරා. ඒක සංහිඳියාවට බාධාව කියලා තමයි කිව්වේ. හැබැයි ජන සංහාරය සතියක්ම සවරන්ට පාසල්වල පොඩි අඩකුමු කරන්ඩ කළු කොඩි ඔසවලා විරෝධය පාන්ඩ අවසර ලැබුණා. මම දැක්ක හමුදාව ඔවුන්ට දන්සැලකුත් දුන්නා මේ අයනකොට. ඒක ඔවුන් කරේ ඔවුන් හාස්‍යයට ලක් කරන්න කියලා මම හිතයි. එම නැත්තං ඉහලින් ආපු නියෝග ක්‍රියාත්මක කළා. මේ රටේ ජනතාව හොඳව අවබෝධයෙන් දේශපාලන තත්ත්වය පිළිබඳ විතරක් නෙවෙයි ආර්ථික තත්ත්වය ගැන. මේ රණවිරු සතියවල් රණවිරුවන් කෙරගෙවල් වල දාගෙන මේ කරන විගඩම නැවැත්විය යුතුයි අපි විශ්වාස කරනවා. ඒ වගේම මීට වඩා ඔවුන් කරපු දේවල් පිළිබඳව මේ අය මෙනෙහි කළා කටයුතු කළොත් අනාගතයේ යහපත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ නැති වුණොත් ඊට වඩා දරුණු තත්ත්වයක් රට තුල ඇතිවිය හැකි අනාගතයේදී සංහිඳියාවේ නාමී ආර්ථික හා සමාජීය වශයෙන් රට පහළට ඇද දැමූ රාජපක්ෂවරුන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනයට ලක් කරන්නේ යලිත් රටේ බලය දැහැගැනීමේ අරමුණින් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනය ආරම්භ කර තිබෙන්නේ වසර 10කට ආසන්න කාලයක් ඥාති ගජමිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශමුඛයට අද දැමූ හිටපු ජනාධිපතිවරයා හා සුදුවෑන් සංස්කෘතියක් බෙහි කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට නැවත වාරයක් විපත් මගට ඇද දැමීමේ මහත් උත්සාහයක නිරත වන බවට සඳහන් කරමින් අභියෝග ඉදිරියේ පවා රට ආර්ථික වශයෙන් හා පරිපාලන වශයෙන් ශක්තිමත් කිරීමට මෙම රජයට හැකිව තිබෙන බව අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. අමාත්‍යවරයා නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මෙම රජය බලයට පත් වූ වහාම රාජ්‍ය සේවකින් සඳහා රුපියල් 10,000කින් වැටුප වැඩි කිරීම හේතුවෙන් සියලුම රාජ්‍ය සේවකින්ගේ වැටුප 2014ට සාපේක්ෂව 2020 වන විට 107%කින් ඉහළ යන බවයි. 2014ට සාපේක්ෂව කිරිපිටි ගෘහස්ත ගෑස් හා ඉන්ධන මිල තවමත් පහළ මට්ටමක පවතින අතර සේවක වැටුප ඉහළ යාමෙන් ජනතාවගේ ජීවන බර අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට රුකුලක් වන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. රාජපක්ෂ පවුලේ සහෝදරින් යලිත් රටේ බලය දැහැගැනීම සඳහා ජනතාව විපත් මගට ඇද දැමීමට දරන උත්සාහය පරාජය කිරීම සඳහා මෙම රජයේ වැඩපිළිවෙල සමග එක්වන ලෙස අමාත්‍යවරයා සිය නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 2020 ජනාධිපති අපේක්ෂකත්වයට මෛත්‍රීපාල සිරිසේන මහතා සුදුසුයැයි ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා අතරින් බොහෝ පිරිසක්ද පිළිගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මල්ලොතොස්කිරි මහනාහිමිරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය රදහස් දක්වමින්. කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව මහින්ද අමරවීර මහතා අද පළමුවරට මහනුවරට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් බැහැදුටුවා. ඒ පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන්ද සමගින් අමාත්‍යවරයා ඇතුළු පිරිස මල්වතු අනුනාහිමියන්ද බැහැදුටුවා. අපේ පරිදම් වැඩි කරගත්තේ නැහැ හැමෝම. අපි අවුරුදු 15ක් විතර 20ක් විතර අපේ ගාණ අපි ඉල්ලන්නේත් නැහැ ගන්නෙත් නැහැ. දැන් එහෙම නැහැ. ඉතින් හරියට මේක කියලා මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියන් බැහැදැකීම සඳහා අස්ගිරි මහා විහාරයට පැමිණියේ ඉන් අනතුරුවයි. පිටතට පැමිණි අමාත්‍යවරයාට මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ඔබතුමා අයියේ මාධ්‍යවේදී කිව්වා 16 දෙනාගෙන් කීප දෙනෙක්ගේ දේශපාලන ගමන ඉවර වෙන්න අයන්නේ කියලා. කොහෙන්ද ඉවර වෙන්නේ කියන එක ප්‍රශ්නයක්. මම නම් කරන්න අවශ්‍ය නැහැ. තමුන්නාසෙලා දන්නවා. ඒ අයගේ ප්‍රකාශ දියා බැලුවම ජනාධිපතිවරණයක් එනවා නම් අපේ හොඳම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. ඒ 16 දෙනාගෙන් මම දන්නවා 14 දෙනෙක් 13 දෙනෙක් විතර ඒක කියනවා. ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරා ඒකාබද්ධ විපක්ෂේ කවුද ජනාධිපති අපේක්ෂක කියලා. ඌ අවසන් සඳහන් කරේ ඇයි මේ මම ඉන්නේ කියලා. මං එතුමා අපි ගරු කරන නායකයෙක් කෙනස එතුමාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. ප්‍රතිපත්තියක් විදියටම එතුමාට ඒක ඔබතුමාලා අහන්නේ එතුමාගේ. ඒක රටම දන්නේ. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම මැයි මස 23 වැනි දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ගාල්ලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
අපි පක්ෂයක් හැටියට රට ගැන හිතලා අවුරුදු දෙකකට ජාතික රජයකට එකතු වෙන්න ගත්ත තීන්දුව අවුරුදු දෙකෙන් පස්සේ ගෙනියන්නත් සමහර විට එකඟ වෙන්න තිබුණා. ප්‍රශ්නේ ආවේ ජනාධිපතිතුමා කාටද ඉල්ලාස් වෙන්න කියලා කිව්වේ? අපි 16 දෙනා එළියට ආවේ කාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලාද? රටද පුද්ගලෙක්ද කියන ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 23 දෙනයි 96 දෙනාගෙන් ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් මේ 23 දෙනා රජයෙන් ඉවත්වීම පිළිබඳ ප්‍රධාන වශයෙන් තීන්දුව ගන්න සම්බන්ධ වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය න්‍යාය පත්‍රයට කටයුතු කරන උදවිය ඉන්නවා නම් ඒ අයට රජයේ සිටීමට හෝ එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට පුළුවන්. ඒ ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නිලතල ප්‍රතිසංවිධානය කිරීමේ එක හේතුවකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වල ඉඳගෙන එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන කණ්ඩායමක් අපි දකිනවා. එතන ඉඳගෙන එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කරන්න බෑ. මේ මාසේ 23 වෙනිදා හවස 5ට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හමු වීමට දින සහ වේලාව යොදාගෙන තියෙනවා. ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා එක්ව කටයුතු නොකරන්නේ නම් 2020 දී ඒ දෙදෙනාටම මෙන්ම ආණ්ඩුවේ සෙසු මැති ඇමතිවරුන්ටද ගැටලු ඇති කරනු ඇති බව පළනි දිගම්බරම් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මස්කලිය ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකදී. මේ ආණ්ඩුව හැවිලා අවුරු තුනක් වෙනකොට ජනතාවගේ පොඩි ප්‍රශ්නක් තියෙනේ. මේ ආණ්ඩුව වැඩන්නේ ආණ්ඩුව මොකුත් කරව නැහැ කියලා. මේක ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවේ ඉතපු දැන් 16 දෙනෙක් ගෙරීඩ කියලා තියෙනවා. ඒ 16 දෙනෙක් මේ කඩා කපල් කරා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ඔළුව නරක් කරා ඒගොල්ලෝ කියලා. දැන් හරි අවුරු දෙකක් මාරා තියෙනේ. අපි ජනාධිපතිගේ අගමැතික ඉල්ලන්නේ දෙන්නම එක අදහසෙන් ගියොත් 2020 වෙනකොට ජනතාවට ප්‍රතිඵල පෙන්වන්න පුළුවන්. එහෙම නැත්තම් අගමැතිතුමාට කරවෙනවා, ජනාධිපතිට කරවෙනවා, අපිටත් කරවෙනවා, ජනතාවට කරවෙනවා. දැන් හාට්ටෝක් විශේෂාංගය තුළින් අද ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී WDJ සෙනවිරත්න මහතාගෙන්. නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවෙන් යන එකට බාලගිරි දෝෂය නේද? මටත් පේනවා ඒක නම්. ඔය 16 දෙනා පුන පුනා කිව්ව මධ්‍යම කාරක සභා රැස්වීමට යෝජනාවක් ගෙනල්ලා ජාතික ආණ්ඩුව නිදහස් පක්ෂ ඉවත් කරගන්න තැනට කටයුතු කරනවා කියලා. ඒ අදාක අපි තිබුණා. හැබැයි උන් නැහැ නේක. ඔව් ඒක පිළිතුරක් මට දෙන්න පුළුවන් කමක් නැහැ එකවර. 16 දෙනාට මේ මධ්‍යම කාරක සභාවේ බලයක් නැහැ කියලා මේකෙන් ඔප්පු වුණා නේද? නෑ මං හිතනවා එතන වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට පිටස්සරෝ යන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ පක්ෂ ප්‍රතිසංවිධානයක් ගැනත් කතා වුණානේ. දැන් පක්ෂ මහලේකම්වරුන් දෙන්නගේ තනතුරු අහිමි වෙයිද කියන්නේ? ඔබ මං හිතනවා. මොකද උඟු දෙනෙක් විරෝධතාවයක් ඒ ලේකම්වරු දෙන්න සම්බන්ධව තියෙනවා. දැන් ඔබතුමා ජනාධිපතිතුමාගේ නායකත්වයේ පිළිගන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම. ඇයි එහෙනම් කිව්වේ? මහින්ද රාජපක්ෂ මහත්මයාව දිනවන්න කටයුතු කරන්න ඕනේ කියලා. මොකද දැනට රටේ ජනතාව ඒක රාජ්‍ය වල ඉන්නේ. මීළඟ රජයේ අඩුව වශයෙන් අගමැතිකම හිටපු ජනතාව වැඩි යුතුයි කියලා. ඒකට ජනාධිපතිතුමා කැමතිද? ඊටින් ඉතුමගේ තමයි අහන්න ඕනේ. ඔබතුමා නිතරම කියනවනේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මීළඟ ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි කියලා. අපිට පේනවා හැම දෙනෙක්ම වගේ එතුමගෙන කතා කරනවා අපේක්ෂක විය යුත්තේ ගෝඨාභය කියලා. නමුත් ඩිලන් පෙරේරා මහත්මයා කියනවනේ එහෙම තීරණයක් අපි අරගෙන නැහැ කියලා. ඒක මගේ පෞද්ගලික මතය. ඊළඟ ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගේන්නත් අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයට මහින්ද රාජපක්ෂ මහත්මයාත් ගේන්නත් කියන අදහසින්ද ඔබතුමා ඉන්නේ? ඔව් මගේ අදහස බොහෝ දුරට තියෙන්නේ ඊට සමාන්තරව. ඔබතුමාලා ඒ යෝජනා කරන්නේ නැත්නම් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නම බැසිල්ට විශේෂ දේවිරූතාවය මාතුල තියෙනවා නෙවෙයි. මං හිතනවා ගෝඨාභය ඊට වඩා ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පසුගිය දාකල ප්‍රකාශයට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා පැවැත්තුණා. හිඟුරක්ගොඩ හා ඇලහැර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතින් අද හිඟුරක්ගොඩ නගරයේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහි විරෝධතාවක් සංවිධාන කර තිබුණා. ඔවුන් හිඟුරක්ගොඩ නගරයේදී පොල්ගසා විරෝධතාව පැවැත්වූ අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අනුරුවක්ද පුළුස්සනු ලැබුවා. මේ අතර බේරුවල හෙට්ටිමුල්ල නගරයේද විරෝධතා පාගමනක් පැවැත්වුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයට එරෙහිවයි. බලය තනතුර සහ වරදාන වෙනුවෙන් රණවිරුවන්ට මේ විදිහට චෝදනා කරනවා නම් රාජිත සේනාරත්න කරන්නේ අසීකිත වැඩක්. ඒ නිසා අපි කියනවා රාජිතව එළවන කටයුත්ත අපි බේරුවලින් ආරම්භ කරලා තියෙන්නේ. මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය හා උතුරේ පැවති සමරුම් පිළිබඳව අදත් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතින් විවිධ අදහස් පළ කළා.
ජනසංහාරක සතිය රාජ්‍ය අනුග්‍රහය ලැබිච්ච දෙයක්. උතුරු පළාතේ පාසල්වල පළාත් කුඩිය අඩගුම් කරා. වැඩසටහන්වලට පාසල් දරුවෝ නිල වශයෙන් සහභාගී කරගත්තා. ඒ විදිහට මේ රටේ ආරක්ෂක හමුදා ජනසංහාරයක් කරාය කියන වැරදි මතය ලෝකයේ තුල පතුරවන් රාජ්‍ය අනුග්‍රහය සහිතව වැඩකටුතු වෙනවා නම් මේ රටේ දෙයියන්ගේ පිටයි මහත්මා ගතිගුණ තියෙන ආදර්ශමත් විදියට ජීවත් වෙන කෙනෙකුට තමයි අපි මහත්මයෙක් කියලා කියන්නේ. අරන්තලාවේ සාමණේරයන් වහන්සේලා අමු අමුවේ මරලා දාපු කාතංකුඩි පල්ලියේ මුස්ලිම් ජාතිකෝ සිය ගාණක් මරා දාපු මායිම් ගම්මානවල අහිංසක මහලු තරුණ ළමා ලපටි ගැහැණු ඒ හැම කෙනෙක්ම මරා දාපු කෙනා මහත්මයෙක් නම් ඔය කියන වීරයෝ මැරුවේ අපේ ළමයි කියලා කියනවා නම් මට එතනින් එහාට ගැන කතා කරන්න පිළිකුල් සහගතයි. එක්සත් ජාතික පක්ෂයේ අපේ නායකින් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් කරපු ප්‍රභාකරන් අපිට කිසිසේත් වීරයෝ නෙවෙයි. හැබැයි දළදා මාලිගාවට බෝම්බ ගහපු භික්ෂූන් අමු අමුවේ ඝාතනය කරපු කරුණා අම්මාල්ලව අපි ඔඩොක්කුවේ තියාගෙන නැලෙව්වෙත් නැහැ. අපි අපේ පක්ෂවලට වැද්දගත්තෙත් නැහැ. අපි උපසභාපතිකම් දුන්නෙත් නැහැ. රාජසිංහ රත්නමතුමා කියන හදනේ ජනතා විමුක්ති පෙරමුණ කාලෙත් මැරුණලු සමාජිකයෝ නොවන අය. එහෙම අය මැරුණේ එතුමා වගේ අය ප්‍රාවගේ සංවිධාන හදලා මරපු නිසා නැතු හමුදාවෙන් මැරුවේ නැහැ. රාජසිංහ රත්නමතුමන් මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් සතුටු වෙන එකම පාර්ශ්වය වෙන්නේ LTT ඩයස්පෝරා වහ බෙදුම් වාදයට උඩගෙඩි දෙන රාජ්‍ය නොවන සංවිධාන පමණයි. එතුමා සාක්ෂි දීමක් කර තියෙන්නේ මම දකින විදිහට ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසමට. සයිටම් ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් හෙටින් පසු තමන් වහන්සේ නායකත්වය ගන්නා බව පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද පසුරුවේ නාරායන්පිට අභයාරම් විහාරස්ථානයේදී සයිටම් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා උන්වහන්සේ හමු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. මාලිපේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට නව 50ක් මගින් ඇතුළත් කිරීමට රජයේ ගෙන ඇති තීන්දුව හා තවත් කරුණු කිහිපයක් දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ නියෝජිතින් පිරිසක් අද පස්වරුවේ නාරායන්පිට අභයාරම විහාරස්ථානයට පැමිණියා. මෙතර රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හා ලේකම්වරයා ලෙස පවසමින් තවත් පිරිසක් අද පස්වරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අද අපි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ විධායක සභා රැස්වීම පැවැත්තුණා. සංගමය අඛණ්ඩව ගෙන යාම සඳහා විධිමත් ව්‍යවස්ථාවක් අද දවසේ විධායක සභාව විසින් අනුමත කරගත්තා. රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් මම නිහාල් ගජසිංහ එහෙදි විශේෂයෙන් තීරණයක් ගත්තා. රජයේ ඉදිරිපත් කළ තියෙන ගැසට් එක සම්පූර්ණ අවලංගු විය යුතුයි. අද විධායක කමිටුව තනතුරු වල වෙනසක් උනේ නැහැ. සියලු දිස්ත්‍රික්ක වලින් ඇවිල්ලා විධායක සභාවේ සියලු දෙනාම මේක තමයි සංවිධානයේ හැටියට වැඩ කටයුතු කරන්නේ. වසන්ත අල්විස් අධ නිවේදනයවන්නේ දෙමාපිය සංගමයේ විදිහට මම කියන්නේ එහෙම ඉවනෝ නම් ඒක වැරදි. ලේකම් හැටියට ගජසිංහ මැතිතුමා සංවිධායක ලේකම් මහා මාධ්‍ය ප්‍රකාශක හැටියට මගේ නමිනු එවනේ විතරයි මම හිතන්නේ. මෙතර මුරුත්තිට්ටුවේ ආනන්ද හිමියන් සමග පැති සාකච්ඡාවේ අනතුරු රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ නියෝජිතින් පැවසුවේ එවැනි විධායක සභා රැස්වීමක් පිළිබඳ තම සංගමේ සමාජිකත්වයේ කිසිවක් නොදන්නා බවයි. නෑ ඔබතුමාලගේ දෙමාපිය සංගමේ විධායක කමිටුව අද රැස්තුනාද? මම ඒක නම් දැනුවත් නෑ. ඔබතුමා විධායක කමිටුවේ සමාජිකයෙක් නේ? සමාජිකයෙක්. විධායක ලවාවක් ඇඳවලා නම් අනිවාර්යයෙන්ම ඔබතුමාලා ඒකට සහභාගී අනිවාර්යයෙන් මේ ගම්පා සභාපතිතුමා. SMS එවන දෙමාපියන්ට නෑ අපට ලැබුණ අපි දන්නේ නැත් නෑ මේ අද නම් ආවේ නෑ අපි දැනුවත් නෑ. නෑ අපි මාධ්‍ය විදිහට පිළිගන්න ඕන ඔබතුමාලගේ දෙමාපිය සංගමයේ කුමක් කියලා. ලේකම්තුමාගේ අවසරයෙන් තොරව තියෙන විධායක සභාවක් තිබ්බනම් කවුරු හරි මේක නීති විරෝධී. නිලධාරීන්ගේ අක්‍රමවත් ක්‍රියාකලාපයේ හේතුවෙන් තමන්ට අපහාස විඳින්නට සිදු වූ බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. තඹුත්තේගම ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තඹුත්තේගම ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය හා බාහිර රෝගී අංශය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කර තිබුණේ පසුගිය 14 වැනිදායි. නමුත් උත්සවය අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කළේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊට සහභාගී නොවන බව පවසමින් බාහිර රෝගී අංශය විවෘත කිරීම අද දිනේ සිදු වෙන්නේ නැහැ. දෙපාර්තමේන්තුව විදිහටත් රෝහල විදිහටත් සමහව ආයතන කරනවා. පසුව ඊට විරෝධය පළ කරමින් රෝහල් කමිටු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහලේ වාට්ටු සංකීර්ණයේ විවෘත කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් තඹුත්තේගම ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය හා බාහිර රෝගී අංශය නිල වශයෙන් විවෘත කිරීම පසුගිය 18 වැනිදා සිදු කෙරුණා.
ඒ උතුරුමැද පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එන්.පී. ජයසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නොයෙකුත් කඩකතාත්මක පවත්වවල එතුමාගේ නම කළු ලප ඇති කරද්දි එද්දක් කැඳගෙන ඉන්න බැරි තැනට අනිත් අය තත්ත්වයක් කරද්දි එවන් එකක්වත් නොසලකා මෙතෙන්ට පැමිණි අමාත්‍ය දුමින්ද දිසානායකතුමාවන් මහිතා ආදරයෙන් පිළිගන්නවා. නාම පෞරුවේ නම නැති නිසා ආවේ නෑ කිව්වා. අද ආවේ නාම පෞරුවේ නම වෙනස් කළා නෙවෙයි. මේ නිලධාරි මට්ටමේ ඇතිවෙච්ච ප්‍රශ්නෙත් එක්ක අවසානයේ මඩහන්න උනේ මට. මේක මගේ ආසනේ. බයි මම 14 වෙනිදා මේක විවෘත කරනවා කියලා දන්නේ නැහැ. හැමදාම මොකක් හරි නිවුස් එකක් තියෙනවා මට. වැඩියෙන් තියෙන අරකේවනේ. ඒ ආගේ තියෙන බුද්ධිය ප්‍රමාණය අනුව තමයි ඒ අය එදා දිනේදී හැසිරලා තියෙන්නේ. ආයුර්වේදේ මම දන්නා බේත් තියෙනවද කියලා මුල අමතක වෙන එකට. මොකද මුල අමතක වුණාම ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒ වගේම විනාශයටත් මුලක් වෙනවා. නවවැනි රණවිරු සමරම විවිධ ආකාරයෙන් සමරන්නට පසුගියදා බොහෝ දිනක් කටයුතු කළා. එවන් පසුබිමක සමාජයේ අවධානයෙන් ගිලිහී ගිය රණවිරු ගම්මානයක් පිළිබඳ අපට තොරතුරු වාර්තා වුණා. නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කැප වූ රණවිරුවන් පිළිබඳ කතාබහ දේශපාලන වේදිකාවේ තර්කකාරී මාතෘකාවක් වී ඇති යුගයක ගිරිතලේ දියබෙදුම පෙරකුංගම රණවිරු ගම්මානයට අද අත්ව ඇති ඉරණමයි මේ. දිවිපිදු හා ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ගම්මානය ඉදිකරන්නේ 2003 වසරේදී. නිවාස ඒකක 23කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ අද තත්වයයි මේ. රණවිරුවන් සමරන මහා උජාරුවට ජාතික උත්සව තියලා තිගරු ජනාධිපතිතුමාට කියන ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ඔබතුමා මේ ගැන දන්නේවත් නැතිව ඇති. අවුරුදු ගාණක් තිස්සේ අපි දුක් විඳින අපිට අලිකාරතර තියෙනවා. ඔබතුමා රණවිරුවන් වෙනුවෙන් ලොකු හඬක් නගනවා කියලා මාධ්‍යයේදී ප්‍රකාශ කරන ඔබතුමාට පැය භාගයක් ඇයි මෙතෙන් ඇවිල්ලා යන්නේ? ඇවිල්ලා අපේ දුක ගැන බලන්න. යුද්ධයේ පැවති සමයේ සේවයේ නියුතු රණවිරුවන් සඳහා එක් අයෙකුට පර්චස් 20 දකින් මෙම ගම්මානෙන් ඉඩම් කොටස් 300ක් පමණ ලබා දීමට සැලසුම් කර තිබුණද අද වන විට එම භූමිය මනුෂ්‍ය වාසයෙන් තොර ඝන කැලෑවක් බවට පත්ව තිබෙනවා. ඉඩම් කටිකුන්සේ තිබෙනයි. නමුත් අද වෙනතුරු කිසිම ඉඩමක් කිසිම සොල්දාදු ලබා දීලා නැහැ. දැන් වසර 15ක් වෙනවා. අදටත් මේ ගමට වීදි ලම්පුවක් රජයෙන් කියලා ලබා දීලා නැහැ. ගෙවල් දීලා තිබ්බත් අත උදේට නැගිටපු ගමන් පේන්නේ කැලේ. ඒක අපිට කැටි උදැල්ල වැඩ කරගන්න අමාරුයි. ඒ නෑ සුද්ධපත්ව කළා දීලා අපි එළියට ගන්න කැලේ. කොච්චර ගෙවල් දොරවල් නැති අය ඉන්නවා, දාබාධිත අය ඉන්නවා, ස්වාමියා නැති අය ඉන්නවා. ඒ ඉතින් කිසි කෙනෙකුට නැහැ පිළිසරණ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම රණවිරු ගම්මානයක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර ඇති යුගයක ඉදිකර ඇති රණවිරු ගම්මානයක් මෙසේ ඝන කැලෑවකින් වැසී අනතුරු බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම කනගාටුවට කරුණක්. ජනතාවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටාහිරු. රටවටාහිරු. දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් උණරෝගය හේතුවෙන් උණ සහ සෙම් ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන්නේ නම් දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. පැතිර යන උණ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ කණ්ඩායමක් හෙටෙම ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සේවයට පැමිණ දන්දෙනිය රක්ෂිතය තුළදී අතුරුදන් වූ 33 හැවිරිදි චීන ජාතික තරුණයා එම රක්ෂිතයේ වලක වැටී සිටියේදී දින 7කට පසු සොයාගෙන රෝහල්ගත කර තිබෙනවා. සමගින් දැනට අප සමග යනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංක මුදුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. පමෙමු රාත්‍රී 9:55. අයිබෝවන්.